පුංචි වෙලාවක් ලබා දෙන්න මොකද 11 මාරටයි ඔබතුමන්ලා සැලසුම් කරේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අවසන් කරන්න විනාඩි 15ක කාලයක් තියෙනවා මම ඒක නෙවෙයි ඉල්ලන්නේ මට විනාඩි 3-4ක් ඉල්ලන්නේ ගරු කතානායකතුමනි ඉතාමත්ම සෝචනීය ඛේදනීය ප්‍රශ්නයක් ඔබතුමාගෙත් මේ සභාවෙත් අවධානය යොමු කරන්නයි මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ ගරු කතානායකතුමනි 40,000කට ආසන්න අපේම රටේ විදේශ ශ්‍රමිකයින් පිටරට අනාථ වෙලා සිටිනවා විශේෂයෙන්ම ඒ අය මේ රටට ගෙන්වීමේදී ඉතාමත්ම ඉහළ මුදල් ප්‍රමාණයක් ගුවන් ටිකට් පතට නිරෝධායනය කරන හෝටල් වලට නිරෝධායන මධ්‍යස්ථාන වලට PCR පරීක්ෂණ වලට විශාල මුදලක් කැප කරනවා විශාල මුදලක් වැය කරනවා මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් බිලියන 14ක් ඒ කියන්නේ රුපියල් මිලියන 14,000ක් තිබෙනවා ඉතින් මම අහන්න කැමතියි ඇයි මේ වර්තමාන රජයට රට විරුවන් වෙනුවෙන් මේ මුදල කැප කරලා මේ අයට නොමිලේ මේ රටට එන්නට අවස්ථාව ලබා නොදෙන්නේ මොකද ඒ අය කරපු සියලුම ඉතිරි කිරීම අද වැයකරන්න සිද්ධ වෙලා තිබෙනවා මේ ආපහු මව් බිමට එන ගමනේදී ඉංගරු කතානායකතුමනි මේක මානුෂීය ප්‍රශ්නයක් මේක ඛේදනීය ප්‍රශ්නයක් ඔව් අර කතානායකතුමනි දැන් මේ එතුමා මේ පිටරටින් ගෙන්නන අපේ රටේ ජනතාව ගැන කතා කරන්නේ දැන් මේක මිනිස්සු 27 දෙකට ඇහුවා දැන් අපේ එතුමා දන්නලත් නැහැ මම දැනගන්න කැමතියි මේ රීතිවල මොන රීතිය අනුවද මේ ප්‍රකාශය කරන්නේ අපි ආණ්ඩුව රජයේ සූදානම් නැහැ ඇමතිවරු නැහැ මේට උත්තර දෙන්න ගරු කතානායක මේක ඉතාමත් වැරදි මේක විතරක් මාධ්‍ය යනවා ඊට පස්සේ ගරු කතානායකතුමනි මට අවස්ථාවක් පොඩ්ඩක් ලබා දෙන්න ගරු කතානායකතුමා මම දැනගන්න කැමතියි මේ මොන රීතිය අනුවද මේ කතා කරන්නේ මා විරුද්ධ නැහැ ගරු කතානායකතුමනි හදිසි කාරණයක් කියලා තමයි අවසානයේ හදිසි කාරණාවක් තමයි ගරු කතානායකතුමනි මට අවස්ථාව ලබා දෙන්න අබාත් කල් දෙන්න ඊට ඉස්සෙල්ලා මම හදිසි කාරණයක් කිව්වා. ඔව් හදිසි කාරණා. හරි මොහොතේ ඉක්මනින් ඉස්සන් කළා ඉතින් පුතුමා කිව්වනේ පොඩ අවසන් නැහැ. 11 මාර වෙනකන් කාලේ තිබ්බා. මම විනාඩි 5යි ඉල්ලන්නේ. ඇයි රට විරුවන් ගැන කතා කරනකොට මේක නතර කරන්න හදන්නේ? මේ වර්තමාන රජයේ බිහි කරන්න මිස්තරයන් නැතුව පුතුමා කියන්නේ. සහයෝගය ලබා දුන්නු කණ්ඩායම. අර කස මම නැහැ. ගරු කතානායකතුමනි 27 යටතේ මම ඉදිරිපත් කරන්න බලුවා. ගරු කතානායකතුමනි වැදගත් දෙයක්. මේ රූප රාමු නතර කරන්න ඉපයි කියන්නේ. මේ තුදුකේ දේශපාලනේ වැටෙන්නේ නැතුව. මේක තමයි ඇත්ත කතාව. මේ රූප රාමු නතර තුදුකේ දේශපාලනේ වැටෙන්නේ. රංජන් රාමනායක ගැන එක දවසක් කතා කරා තව දවසක් තව එකක් ගැන කතා කරා හැමදාම. මොකද මේ තේරුම? මොකද මේක තේරුම් ගන්න කතානායක. ගරු කතානායකතුමනි අපි රජයක් හැදින මෙයාට උත්තර දෙන්න සූදානම්. ගරු කතානායකතුමනි ඒක කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා ගරු කතානායකතුමනි. කතානායකතුමනි මම බලන්න මේක හදිසියක් කියන්නේ කොහොමද මේ සුමාන ගාන මේ කතා කරමු විෂය පක්ෂයේ ප්‍රධාන සංකල්පයට අද දවසේ දැන් මෙතුමා කිව්වා ඉන්ජෙක්ෂන් ගන්න එක කොටි 20 ලක්ෂය ඉවර නැහැ නකල විපක්ෂ නායකයෝ ඉතින් දරුවන්ට ඉන්ජෙක්ෂන් ගන්න ඔබතුමාට විශාල කාලයක් දීලා තියෙනවා මට මේ අවස්ථාව ලබා දෙන්න ඔබතුමාට විශාල කාලයක් දීලා තියෙනවා මේ අමු පිස්සුවක් නෙමෙයි කරන්නේ අවස්ථාව දෙන්න ඕනි ගරු කතානායකතුමනි කතා කරන්න අවස්ථාව දෙන්න එතුමනි විපක්ෂ නායකයෙක් කලින් වෙන් කරගෙන කතා කරා නම් අවසානයි 22 යට දැන් තමයි ඉදිරිපත් කරන්නේ එතුමයි මේ වෙලාවේ ඉදිරිපත් කරන්නේ නැතුව ගරු කතානායකතුමනි තේරුමක් නැහැ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතා කරනකොට මම බාධා කරේ නැහැ මම බාධා කරන්නේත් නැහැ වැරදි ඔබතුමා බාධා කරන්නේ වැරදි සම්ප්‍රදාය ඔබතුමා බාධා කරන්නේ වැරදි සම්ප්‍රදාය මම අහන්නේ රට විරුවගෙන ඔබතුමා ඇජන්මන්ට් එක මූ කරන්නේ නැහැ ඒ වගේ පිස්සු ගලින් නැතුව ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව පෙබරවාරි මාසේ 25 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10 දක්වා කල්තබියදීවයි යෝජනා කරයි සභාව හෙට දිනේ පෙරවරු 10 දක්වා කල්තබුණු ලැබේ බොහොම ස්තුතියි එක්වන්න අපවට ඔබ අපට අලුතෙන් එකතු වූ කෙනෙක් නම් සිලෝන් බ්‍රෝ චැනලට ලයික් කරලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරලා ඔයාගේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ පහලින් සඳහන් කරන්න